අයිබෝන් කියලා හැම දෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Darkside Kure bro. හරි. අද කතා කරන්නේ ගොඩක් ඉන්නවා රිප්‍රැට්‍රියට්ස්ලා ලංකාවට ආපු මෙන්න මේ COVID-19 කාලය තුල. ඒ කියන්නේ ලංකාවට ආපු සහ එයාපෝට් එකට ඇවිල්ලා කෙලිම quarantine centers වලට අරගෙන ගිහිල්ලා quarantine ඉවර කරපු කට්ටියද. ඒගොල්ලෝ ලංකාවට එද්දී ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඩියුටි ෆ්‍රී බාණ්ඩ ගැනීමේ හැකියාවක් තියෙන මේ ගැනීමේ අවස්ථාව නැතුව ගියා එයාපෝට් එක වහලා තිබිච්ච නිසා. ඉතින් දැන් මේ එයාපෝට් එක ඒ ඩියුටි ෆ්‍රී එක ඊයේ ඉඳන් ඇරියා. එතකොට ඩියුටි ෆ්‍රී එකේ බාණ්ඩ ගන්න ඒ අයට දැන් අවස්ථාව තියෙනවා quarantine වෙච්ච කට්ටිය quarantine වෙලා ගෙවල් වලට ගිහිපු කට්ටියට. එතකොට ලංකාවට ආපු quarantine වෙලා ගෙවල් වල ගිහිපු අය කොයි විදිහටද මොන ප්‍රොසෙස් එක යටතේද මේ බාණ්ඩ ගැනීම සිදු කර යුත්තේ කියන එක ඩියුටි ෆ්‍රී එකෙන් අද මම ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න තියෙනවා කෝල් කරලා. ඒකට නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ නම්බරයට කෝල් කරලා රෙජිස්ටර් වෙලා ඩේට් එකක් සහ දිනයක් ඩේට් එකක් සහ ටයිම් එකක් ඔයගොල්ලන්ට වෙන් කරගන්න වෙනවා. මෙහෙම ඔයගොල්ලෝ ඩේට් එකක් ටයිම් එකක් වෙන් කරගත්තට පස්සේ ඒ දිනේට අදාළ 100 දිනක් විතර ප්‍රමාණයක් තමයි කැඳවන්නේ. උදේ 8:30 ඉඳන් සවස 3 දක්වා තමයි මේ ඩියුටි ෆ්‍රී එක ඔයගොල්ලන්ට විවෘතව තියෙන්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාස්පෝර්ට් එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒත් එක්කම ඔයගොල්ලෝ quarantine සහතිකය, ඔයගොල්ලෝ නිරෝධානය වෙච්ච සහතිකය සහ මේ දෙක ඉදිරිපත් කිරීමෙන් තමයි ඔයගොල්ලන්ට මේ ඩියුටි ෆ්‍රී සඳහා ඔයගොල්ලොත් බාණ්ඩ ගැනීම හැකියාව තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රෙජිස්ටර් විය යුතුයි. ඒ රෙජිස්ටර් වීමක් සිදු වුණ නැතොත් ඒක කරන්න බෑ. එතකොට ඔයගොල්ලන්ට අපි හිතමු ටැක්සි ෆැසිලිටීස් අවශ්‍ය නම් ඒ ටැක්සි ෆැසිලිටීස් එහෙමත් ප්‍රොවයිඩ් කරනවා ඒගොල්ලෝ එතනින්. අවශ්‍ය බාණ්ඩ ඔයගොල්ලන්ට විරදී ගන්න පුළුවන් ඒ දක්වා. අපි ඒකේ තියෙනවා මාර්තු 19 වෙනිදෙන් පස්සේ සහ මේ දක්වා එහෙම ලංකාවට ඇවිල්ලා ඩිරෙක්ට් කෙලිම quarantine centers වලට ගිහිපු අයට මේ අවස්ථාව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී එක හරහා ඔයගොල්ලන්ට බාණ්ඩ ලබා ගැනීමට නොහැකි වුණ නිසා දැන් අවස්ථාව දීලා තියෙනවා ඩියුටි ෆ්‍රී කරලා ඔයගොල්ලන්ට බාණ්ඩ ලබා ගැනීමේ පහසුකම. ඉතින් ඒක තමයි කතා කරන්න ඕනේ. අපි නැවත වීඩියෝ එකකින් ආවි නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට තව මොන හරි විශේෂ දේවල් තියෙනවා නම් මේ ඩියුටි ෆ්‍රී එකේ බාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් තියෙන රූල්ස් එහෙම නැත්නම් ඒ වගේ තියෙන සමහර වෙලාවට ප්‍රොසීඩියර්ස් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වීමක් සිද්ධ වුණොත් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අප්ඩේට් කරන්නම්. හරි, ඔක්කොම රිප්‍රැට්‍රියස්ලා ඔයගොල්ලන්ගේ අවස්ථාව ගන්න පුළුවන් මේ අපරාධ නැත්තම් ඩියුටි ෆ්‍රී එකේ ඔයගොල්ලන්ට බාණ්ඩ ලබා ගැනීමට නොහැකි වෙච්ච නිසා මේ අවස්ථාව රජයෙන් දීලා තියෙනවා ලාංකිකයන්ට. මාර්තු 19 වෙනිදෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා quarantine වෙච්ච අය අනිවාර්යයෙන් මතක තියාගන්න ඕගොල්ලන්ගේ quarantine සහතිකය රැගෙන ඉන්න. හරි, නැවත වීඩියෝ එක නැවතහම සුබ දවසක්. ජය වේවා.